ஐ போவன் திருவான் சரணை யூடியூப் நாளிக்காவே ராவன் அஸ்ட்ரோலஜி சமக அத்தல் பெந்தகத் அதி மகத் தேசி தேஸ் பிரேட்சக உபதமுன்னான்சேலாட்ட சுபதவசக் வேவா ஒபகே யகபத் பலாபொருத்து யகபத் அரமுனு இவகேம ஒபகே அநாகத்தே சர்வ பிரகாரேம சார்த்தகே வேவா ஜீவிதய தனாத்மக மனசின் தினன்ட வெரதரண ஒபட சவியக் வீம தமை மகே ஏகாயன அரமுன இதின் ඔබට හැමදාම කියනවා වගේ ඔබ තවමත් මෙම නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම මෙම නාලිකාව subscribe කරන්න bell button එක click කරන්න ඔබගේ ජීවිතේ ඔබට අවශ්‍යම මොහොතකදී ඔබට අවශ්‍ය වෙන ඒ ජ්‍යොතිෂ අත්දැල ඔබට ඒ ආලෝකය ලබා දෙන්න මම නිරන්තරයෙන්ම සූදානම් වෙලා ඉන්නවා ඉතින් ඔබට අද මම ඉදිරිපත් කරන්නට යන තවත් එක ජ්‍යොතිෂ විවරණයක් තවත් එක ජ්‍යොතිෂ කතිකාවක් ගැන කතා කරොත් ග්‍රහලව සෙන්පතිතුමා ග්‍රහලව දඩබ්බරයා මුරණ්ඩු හිතුවක්කාරයා හිතුවක්කාර තරුණයා ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ අපගේ ජීවිතයට ඔබගේ ජීවිතයට බලපරාක්‍රමය වීරත්වය පෙරට යන ආත්මශක්තිය දෙන ඒ උතුම් ග්‍රහ තාරකාව පෘථුවියටම සමානම සමානකම් තියෙන ඒ උතුම් ග්‍රහ තාරකාව මිනිස්යාගේ ජීවිතේ බලපරාක්‍රමයේ වගේම නොපසුබට උත්සාහය වීරය ශක්තිය ඒ වගේම ලේ දහතුව රක්ත වර්ණේ රතු පාට ඒකනේ මේ රතු පාට ඇඳලා ඉන්නේ කුජගේ ग्रह संक्रांति निशा कुज ज्ञान कियन कोट इति मेम उतुम ग्रहया मे उतुम ग्रहतुमा कुज ग्रहतुमा मेपमन कालया कन्या राशि बुधहिमि कन्या राशि सतुर्वेला इंदला देन तमागे मनमालियगे राशि इकने सिकुरुहिमि तुला राशियट संप्राप्तिय सिद्ध वेनवा दिदहस विसियके ඔක්තෝබර් මාසේ 22 වෙනිදා සිකුරාදා දවසක සිකුරට අයත් තුලා රාශියට ඒ වෙලාව තමයි අලුයම 2:03 ට තුලා රාශියට සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා. ඉතින් සෑහෙන කාලයක් විවිධ වූ උපද්ද්‍රවයන්ගෙන් බැටකාලා ඉඳලා මේ උපද්ද්‍රවයන් බැටකාල ඉඳලා විඳවලා තැවිලා දැවිලා මේ වෙලාවේ මේ උතුම් සම්ප්‍රාප්තිය නිසා ඔබගේ ජීවිතය ප්‍රීතිමත් වෙන්න තියෙන ඉඩකඩ බොහෝ සෙයින්ම වැඩි. ඉතින් බොහෝම වාසනාවන්ත ග්‍රහ සම්ප්‍රාප්තියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් වෙනසක් වගේම ඔබගේ ලග්නේන් ලග්නයට අපි විමසා බලමු පලාපල කොහොමද වෙන්නේ ඒ ග්‍රහ මාරුව තුලින් ඔබගේ ජීවිතයට ඇති කරන වෙනස මොකක්ද කියලා අපි හොයලා බලමු. ඉතින් නැවත වාරයක් මම මේ කතිකාවට ප්‍රථම ඔබට මතක් කරනවා තවමත් මම ඔන්ලයින් ක්‍රමයට තමයි ජ්‍යොතිෂ වැඩ කටයුතු කරන්නේ. ඉතින් තව ටික කාලයකට අහන්න එපා කොහෙද කාර්යාලය තියෙන්නේ කවදද එන්නේ කියලා මම කොළඹ ප්‍රදේශයේ මගේ කාර්යාලය දිවයිනේ අනිත් ප්‍රදේශවලත් තියෙන කාර්යාල හැකි ඉක්මනින් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට ඊටාම පහසොයි ඔබට මේ තිරේ දැක්වෙන 0.71258916 ඒ අංකයට අනිත් අංකයටත් තියෙන WhatsApp Viber බොටිම් ඒ මාධ්‍ය වලින් මට පණිවිඩ යොමු කරපුවාම මට ඒකට උත්තර දෙන්න ලේසි මොකද අධික කාර්යබහුලත්වයක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි ඔබගේ කටයුතු වෙනුවෙන් ටික දවසක් ඉවසන්න වෙනවා ඒ කියන්නේ කාර්යබහුල තත්ත්වයක් නිසා සමහර වෙලාවට දවසක් දෙකක් ගත වෙන්න පුළුවන් ඒ හින්දා ඉවසීමෙන් ඒ කියන්නේ බලාපොරොත්තුෙන් ඉන්න මම ඒ කටයුතු කරලා දෙන්නම් ඒ වගේම අනෙකුත් විශේෂ නැකත් සාධනේ පොරොන්දම් පරීක්ෂාව ඒ වගේම වාස්තු විද්‍යා කටයුතු සම්බන්ධව තවදුරටත්
ඉවසීමෙන් කටයුතු කරන්න ඒ කටයුතුත් මට කරලා දෙන්න පුළුවන් මොකද මේ ශාස්ත්‍රයේදී මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ඇසිස්ටන්ට්ලා දාන්න බෑ ඒ කටයුතු කරන්න වෙන අය යොදවන්න බෑ මේක මමම තමයි කරන්න ඕන දවසට එන ඒ අතිමහත් ජ්‍යොතිෂ කටයුතු වලට එන ඇමතුම් ප්‍රමාණය කළමනාකරණය කරගෙන ඔබගේ කටයුතුත් ඒකට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කළා මේවා මමම කරන්න ඕන නිසා මෙතන මගේ අතේ ලොකු පීඩනයක් තියෙනවා මට පීඩනයක් තියෙනවා මේ ඒ බාර ගන්න වැඩ කටයුතු හරියාකාරය කරන්න. හැබැයි කොහොමත් මම ඒවා ඉතාම ඉහළ ආකාරයට ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. අපි එන යමු අපේ ජ්‍යොතිෂ කතිකාවට. මේෂ ලග්නය ඔබට මම සුබ පණිවිඩ කියමින්ම තමයි ඉන්නේ. ඉතින් ඔබගේ ජන්ම පත්‍රයට ඔබගේ ලග්නයට මෙම ඔබගේ ලග්නාධිපති උතුම් ග්‍රහතුමා කුජ ග්‍රහතුමා එන්නේ හත්වන භාවයට හත්වන භාවයට තමාගේ හත්වැන්න අන්තර්පුද්ගල සමාජ සම්බන්ධතා තමන් අනුන් එක්ක තමන් අන් අය එක්ක ගනුදෙනු කරන ආකාරය තමන්ගේ ඒ අන් අය කෙරෙහි ඔබගේ සිතේ පවතින මානසික තත්ත්වය පවා නිවේදනය කරන ඒ හත්වන භාවය මේ හත්වන භාවය කියලා කියන්නේ මේෂ ලග්න කාර්යයාගේ හත්වන කියන්නේ තුලා රාශිය ඉතින් සිකුරුගේ රාශිය තාම සුන්දර රාශියක් සමානාත්මය සමානාත්ම භාවය සාධාරණ යුක්තිය ඒ වගේම ධාර්මික පව පෙන්වන ඒ රාශිය උතුම් තුලා රාශියට එන්නේ ඔබගේ ජීවිතයේ ඔබගේ විවාහය සහ ඔබගේ සංවේදීම ස්ථානයේ ඔබගේ හැඟීම් පව නිවේදනය කරන ස්ථාන්ත්‍ර කුජ ග්‍රහතුමා එනවා කිව්වම බය වෙන්න එපා ඔබගේ කේන්දරයට මම මුලින්ම කියන්න ඔබගේ ජන්ම පත්‍රයේ හත්වැන්නට සෙනසුරුගේ හෝ කුජගේ සෙනසුරුගේ රාහුගේ කේතුගේ යම් කිසි බලපෑමක් හත්වන භාවයට පවතිනවා නම් ඒ වගේම ඔබගේ ජන්ම පත්‍රයේ 22 වන දීර්ඝානාධිපතිය තමන්ගේ ලග්නයට පාපකාරී ග්‍රහයෙක් නම් කුජ ග්‍රහතුමා ඔබ බලන්න මේ හත්වන භාවයේ පාපියෙක් සිටියා නම් ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක විවාහ ජීවිතයේ ඇතුලේ ඔබ දෙය ඒ ඔබගේ යුවත ප්‍රතින් දෙදෙනාගේ සමගිය සමාදානයේ බොහොම කල්පනාවෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ පොඩ්ඩක් කේන්ති ගියාම පොඩ්ඩක් අඩියක් පිසිපසට අරගෙන මාවත් පොඩ්ඩක් ඒ වෙලාවට මතක් කරලා වසන්ත මහත්තයා කිව්ව මේෂ ලග්නයට පොඩ්ඩක් ටිකක් ඉවසන්න කියලා. හරි මට කේන්ති යනවා මං ඒ හින්දා ඉවසනවා. අන්න ඒ වගේ ඒ වගේ පොඩ්ඩක් කල්පනා කරලා පොඩ්ඩක් බුද්ධිමත්ව හිතලා මතලා මෙන්න මේ උපද්‍රවයෙන් පොඩ්ඩක් ගැලවෙන එක හොඳයි. ඒ වගේම තමයි ගනුදෙනුකාර භවතුන් එක්ක වෙල්දම් කරන ඔබ බොහොම ප්‍රවේශමෙන් සිටිය යුතුයි. ඒ අය එක්ක වචන පාවිච්චියේදී බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒක ඔබගේ කේන්දරයට මම කියන්නේ ඔබට යම් කිසි විදියකින් යම් කිසි ආකාරයකින් ඔබට යම් කිසි බලපෑමක් තියෙනවා නම් විතරයි. එහෙමනම් මම කිව්ව විදියට ඉවසලා දරලා වැඩ කරන්න. ඉතින් සුබ විදියට අපි කල්පනා කරනකොට මේ ග්‍රහතුමා මෙතනට පැමිණීමෙන් ඔබගේ කාය බලය ශක්තිය වෙනදාට වැඩිය මේෂ ලග්න කාර්යයාගේ කාය බලය සහ ශක්තිය බොහොම ඉහළයි. ඔබ ඉතාම ඔබගේ ජව සම්පන්න වෙනවා ඔබගේ සංවේදී ස්ථාන. ඉතින් ඔබ බොහොම ඔබට ඔබගේ ජීවිතය බොහොම ප්‍රීතිමත්ව ගත වෙනවා. විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබට උතුම් දරු සම්පත් ලැබෙන්න මේක එක සාධකයක්. ඔබේ ශරීර ශක්තිය, වීරිය, පුරුෂ ශක්තිය ඒ වගේම කාන්තා ඔබට අවශ්‍ය කරන ඒ ප්‍රජනන බලය ඇති කරන්න පුළුවන් මේ ශක්තිය නිසා. ඉතින් ඉතාම කෙලිලොල් විනෝදකාමී විදියට ඉඳලා බොහොම හොඳින් බොහොම විනෝදෙන් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආර්ථික පැත්තත්
ताम होंदाई ओब हेमोनाम ओबगे प्रियमनाप बावेट ओबट यम किसी बालयक शक्तिया कहती वेनो एवागे मा पदवी नीलतल पवा लबिन उतुम कालयक मे काले विशेष मगत्तम अधिष्ठाने एवागे मा ज्ञान शक्तिया एक ओब इताम होंद गमनक कियानवा केला कियान्न पुलुवन इतिं मा नैवत वारयक कियान्न अरे पोड्डक मी नरक विद्यट केन्द्रे पोड्डक अरे බලපෑම හත්වැන්නට තියෙනවනම් විතරක් ප්‍රවේශම් වෙන්න බොහොම හොඳයි ඔබට පොදු වේ ගත්තම මේෂ ලග්නේ ඔබට කුජ මාරුව ඉතාම විශිෂ්ටයි වෘෂභ ලග්නේ ඔබට මේ කුජ මාරුව ඉතාම හොඳයි කුජ ග්‍රහතුමන් පස්සන භාවයේ තමයි තැන්පත් වෙලා හිටියේ දැන් 6 වන භාවයට ඇවිල්ලා ඉන්නවා ඉතින් වර්තමාන ග්‍රහචාරයත් එක්ක සංසන්දනාත්මකව බලද්දී එතකොට මේ රවි නීච වීම ටික කාලයකට පොඩ්ඩක් මේ 17 වෙනිදා රවි ග්‍රහතුමා මේ 6 වෙනි නීච වුණා ඉතින් මම ඒකට උෂභ ලග්නේ ඔබට කියලා තිබ්බා පොඩ්ඩක් ඔබගේ පෞර්ෂය සම්බන්ධව ගැටලු වෙනවා පොඩ්ඩක් ඔබට ටිකක් ඒක ඔබ වගකීම් සහගත වැඩ කටයුතු කරද්දි මේක ගැටලුවක් වෙයි කියලා කියලා තිබ්බා. නමුත් මෙන්න ආයත ඔන්න දැක්කනේ හැම වෙලාවෙම මගෙත් එක්ක ඉන්න මගේ පලාපලත් එක්ක ඉන්න ඔබගේ ජීවිතේ අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ කුජ ග්‍රහතුමා කියන්නේ කවුද දෙයනේ? උෂභ ලග්නේට එතුමාට නිවේදන වෙන්නේ ස්ථාන මොනවද? එතුමා නිවේදනය කරනවානේ 7 වෙනත් 12 වෙනත් නේද? එතකොට මේ 6 වෙනට පැමිණීම නිසා ඔබ අර අර මේ එතකොට 17 ඉඳලා දවස් 5ක් එතකොට ඒ එතුමා අවගමම වැඩපෙන්නන්නේ නැහැ. තව සතියක් දෙකක් සතියක් වගේ යන්න ඕන. එතකොට ඔබ අර නියවට නියාලු බයාදු ගතියෙන් හිටියානම් ඔබට මං කිව්වා වගකීමක් ඇතුව ජීවත් වෙන්න ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. දැන් මේ 6 වෙනට පැමිණීම තුල ඔබට ඔබගේ පෞරුෂය ගොඩ නැගෙනවා. ඔබගේ ශක්තිය ගොඩ නැගෙනවා. ඉතින් ඒ නිසා ඔබ වකාටවත් රවට්ටවන්න බෑ. ඔන්න අර පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක දැන් සමාදාන ඒක විසඳෙනවා. ඒ ප්‍රශ්න නෑ. ඉතින් ඔබගේ අනට කීකරුව සේවකයෝ වැඩ කරනවා. ඔබගේ චිත්ත ශක්තිය ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි ඔබට මානසික තත්ත්වයෙන් ඉතාම ඉහළ තත්ත්වයක ඉන්න නිසා ඔබගේ ජීවිතයට බොහොම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. මේක ඔබගේ ජීවිතේ තීරණාත්මකව ඔබට බලපානවා. ඔබට ඉතාම හොඳ තත්ත්වයක් ඒක. ඒ නිසා මොනවද ආයි කතා නේද? ඈ ඔබට මේක නිසා ඔබගේ අර आत्म विश्वास विदेश रेखिया करना अलू वग कीम सहित रेखिया इवागेम होंद विश्वास करला अन्ना ओबट कथा करला वरें मल्ली वरें अक्के वरें नंगी केल वाट देन वाई बल वयाट ए वग कीम देन वयाट तब खत्तम ओब थिंग ठीक බය නැතුව හොඳට වැඩ කටයුතු කරනවා. ඉතින් මේකත් එක්ක මේ තුලා රාශියට සම්ප්‍රාප්ති වීම ඇත්තටම කියනකොට ඔබගේ ආත්ම විශ්වාසය එක්ක හොඳ පෙරගමනක් තියෙනවා. ඊට පස්සේ එන්නේත් ඔබට වෘෂභ ලග්නේ ඔබට හත්වැන්නට නෙන්නේ. එතකොට හත්වැන්නේ සක්සෙස් බලයෙන් ඉන්නවා. ඉතින් එතෙන්දි පොඩි පොඩි කතන්දරක් තියෙනවා. අපි ඒව කතා කරමු. ඉතින් ඔබ ඔබගේ ජීවිතේට මේ 6 වෙනට පැමිණීම ඔබට හොඳයි. ඔබ බලන්න ඔබට ඇත්තටම නඩුවක් තියෙනවා නම් ඔබට නීතිමය ගැටලු තියෙනවා නම් ඔබගේ උපතේදී කුජ ග්‍රහතුමා බලවත් නම් ඔබ ඒ නඩුවෙන් දිනනවා. ඔබට ඔබ හැබැයි මං කුටිම ඒ තනි වචනින් කියන කුජ ග්‍රහතුමාගේ 6 වෙන භාවයේ තුලා රාශියේ සම්ප්‍රාප්ති නිසා ඔබගේ සතුරු බලමුළු ඔබ ඉස්සරහම සුණු විසුණු වෙලා යනවා. ඔබ තම හොඳ ශක්තියකින් හොඳ බලයකින් ගොඩ නැගෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ග්‍රහ සංක්‍රාන්තිය මේ කුජ ග්‍රහතුමාගේ උතුම් සම්ප්‍රාප්තිය වෘෂභ ලග්නේ ඔබට හොඳයි. ඔබගේම ලග්නාධිපතිගේ 6 වන භාවයට පැමිණිලා එතුමා උපචය ස්ථානයක බලවත් වීම ඔබගේ ජීවිතයට ඉතාම හොඳයි. ඔබ ආත්ම විශ්වාසයෙන් පෙරගමනක් යනවා කියලා
කියන්න පුළුවන්. ජය වේවා. මිතුන ලග්නයේ ඔබට ඉතාම විශ්වාසනීය ගමනක් විශ්වාසනීය තත්ත්වයක් ඇති වෙනවා. මොකද ඔබට මං ඉතින් වෙනදට කියන දේවල් කියන්නේ නැහැ. ඉතින් ඔබ දන්නවනේ නේද මිතුන ලග්නයේට මං කියන්න වෙන. ඉතාම මේ ග්‍රහ මාරුව ගැන කතා කරනකොට හතර වෙන්නේ ටිකක් අරගල කරමින් බලය පතුරවමින් ඔබ ටිකක් ප්‍රචණ්ඩව හැසිරුණා. පහුගිය කාලේ එහෙම වුණ නැත්තම් ඔබගේ ඔළුවටත් අත හොදලා මිනිස්සු. ඉතින් දැන් මේ හතර වෙන්නේ ඉඳලා මෙතුමා දැන් පස් වෙන්නට එනවා. පස් වෙන භාවයට ඔබගේ ජීවිතයට සුබ පණිවිඩ ලබා දෙමින් සුබ විදියට ඔබගේ ජීවිතයට ඒ බලාපොරොත්තු එක් කර ගනිමින් ඔබගේ ජීවිතය වර්ණවත් කරන්න සූදානම් කවුද? මේ උතුම් ග්‍රහතුමා. ඉතින් ඔබට අලුත් new ideas ඒ වගේම ඔබගේ ජීවිතේ දැන් මේ කුජ පස්සෙන්නට පැමිණීමත් එක්ක ඔබ අර දුකෙන් දුකටපත් වෙලා හිටියනේ. කියන්නේ මානසික වැටලා හිටියනේ. මොකද අධි සංවේදී ලග්නයක්නේ, බොහොම සංවේදී හොඳ සුන්දර මිනිසෙක්නේ මිතුන ලග්නේ ඔබ. ඉතින් දැන් මේ පස්සෙන්නට පැමිණීමෙන් අර සිත ප්‍රීති ප්‍රමෝදයෙන් ඉතිරිලා අර අනාගතය ගැන අර සුන්දර බලාපොරොත්තු ටිකක් ඒ පහන් දැල්වෙන කාලේ මේක. ඉතින් අනාගතය ගැන සුබවාදී විදියට හිතන්න පුළුවන් කාලේ මේක. ඉතින් පස්සෙන්නට පැමිණීමෙන් තමගේ දරු සම්පත් බලාපොරොත්තු වෙනවනම් ඒව හරියනවා. ඒ වගේ තමගේ වාසනා ගුණයට පොඩ්ඩක් ඔට්ටු අල්ලන්න පුළුවන්. ඔබ හරියටම ඔබගේ ජීවිතේ වාසනාව උරගා බලන කාලයක් තමයි මේ එන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ පස්සෙන්නට පැමිණීමෙන් ඔබගේ චින්තන ශක්තිය නිවැරදි දිශාවක තුලනාත්මකව මිතුන ලග්න කාර්යයේ පස්සෙන්න කියන්නේ තුලා රාශිය කියලා මතක තියාගෙන තුලා රාශියේදී කුජ ග්‍රහතුමා නඩුකාරයෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඊටාම සමබර සමමිතිකව ඊටාම බොහොම මධ්‍යස්ථව උපේක්ෂා සහගතව කල්පනා කරනවා. නිවැරදි චින්තනයක් එනවා. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්ත විදියට ඔබගේ ජීවිතේ ඔබගේ ඉරණම ඔබම තීරණය කරගන්නවා. ඒ කියන්නේ වාසනාවන්ත විදියට ඔබගේ ජීවිතේ දේවල් විසඳෙනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න උවමනා නැහැ. ඔබගේ වාසනා ගුණය ඒ ආකාරයටම තියෙනවා. ඒ නිසා ඔබ නැවත වාරයක් ඇයි ඔබ කනහැටි වෙන්න එපා. මිතුන ලග්නයේ ඔබ වාසනා ගුණේ ශක්තිය විශේෂයෙන්ම මනසට බොහොම ඔබ ඕනම ඔබගේ ජීවිතයේ ඉදිරියේ තියෙන ඕනම බාධකයක් බර්ලින් තාප්පේ වගේ තිබ්බ මේ මහා බාධක පයින් ගහලා කඩලා ඉදිරියට යන්න පුළුවන් හොඳ චිත්ත ශක්තියක් ඔබට ඇති වෙනවා. ඒ වගේම තමයි මිතුන ලග්නයේ ඔබට විදේශ ගමන් තාම හොඳින් තීව්‍ර වෙනවා. විදේශ ගමන් වලට මේ කාලේ හොඳයි. ඔබට කුජ ග්‍රහතුමාගේ බලපෑමක් එක්ක ඔබ ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යනවා. රාහු කුජගේ දෘෂ්ටියට ලක් වෙන නිසා විදේශ ගමන් අතිශයින්ම තීව්‍ර කරලා තියෙනවා. ඔබ සුබ ඔබගේ ජීවිතය ගැන සුබ පණිවිඩයක් ඔබට අසන්ට ලැබේවි. ඔබගේ ජීවිතයට යහපතක්ම වෙනවා අනිවාර්යයෙන්ම. කුජ ග්‍රහතුමා නරක තැනකට නෙවෙයි මිතුන ලග්නෙට එන්නේ. හොඳයි, එන්නේ පස්සන භාවයට. పూర్వ పుణ్యస్థానే మెలవ వాసనవ నివేదన කරන පස්සන භාවයට තමයි එන්නේ. එහෙනම් ඔන්න බලන්න මම කිව්වා ඔබට ඔබගේ ජීවිතයේ වාසනාව උරගා බලන්න තරම් හොඳ කාලයක් මේ කාලේ. ජයෙන් ජය වෙනවා. ජීවිතයට සුබ වෙනවා. ඔබගේ ජීවිතය යහපත් වෙනවා. ජය වේවා. කටක ලග්නයේ ඔබට කොහොමද මේ කුජගේ ග්‍රහ මාරුව? ඉතින් කටක ලග්නයේ ඔබට විශේෂිතම ග්‍රහයෙක් තමයි කුජ ග්‍රහතුමා කියලා කියන්නේ. ඔබගේ රාජ්‍යෝගේ පවා උදාකරන ඒ උතුම් ග්‍රහතුමා. ඔබගේ ජීවිතයට සුබ දේවල් ගෙන එන ඒ ග්‍රහතුමා. ලග්නාධිපති සඳු සමග අදිමිත්‍ර ඒ ග්‍රහතුමා. ඔබගේ ජීවිතයේ ඔබගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඔබගේ මානසික ශක්තිය නිවැරදි කරන්න උදව් කරන ඒ උතුම් ග්‍රහතුමා කුජ ග්‍රහතුමා. මෙන්න එනවා ඔබගේ කේන්දරේ හතරවන භාවයට කියලා කියන්නේ තමාගේ නිවස සහ තමන් ආශ්‍රය කරන පරිසරය.
ඉතින් බය වෙන්න එපා මෙන්න මේ කර්ලිකාරයා මුරණ්ඩු හිතුවක්කාරයා මෙතනට ඇවිල්ලා මොන කෙලියක් කරයිද කියලා දැන් හිතයි නේද අනේ නෑ ඔබ ඔබ ඇත්තටම ප්‍රීතියෙන් සමාදානෙන් සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව ඔබට නිර්මාණය වෙනවා ඒ වගේම ඔබගේ බලාපොරොත්තු යහපත් බලාපොරොත්තු ඉස්ස සිද්ධ වෙනවා රැකියා ලාභයක් සහිතව ඔබගේ ධනෝපායන මාර්ගවලට හොඳ මම්පෙත් එලිපෙහෙලිවීමක් තමයි පෙන්වු කරන්නේ හැබැයි පුතෝ එකක් ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න ඔබගේ ජන්ම පත්‍රයේ උපතේදී හතරවැන්නේ එක්ක කේතු ග්‍රහතුමා එහෙම නැත්නම් රාහු ග්‍රහතුමා එහෙම නැත්නම් සෙනසුරු ඒ වගේම වෙනත් පාප සංයෝග සහිතව හිටියොත් ඔබ gederedi ප්‍රචණ්ඩව හැසිරේවි ඔබ ඔබගේ පෞලේ අය සමග සමගිය සමාදානේ නැති වෙන්න කටයුතු සිද්ධ වෙවි ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න ඕන බොහොම ඒ වගේ තැනක් ඒ විදිය තියෙනවා නම් පමණක් ඔබ ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්නට උවමනයි ඉතින් ඒ ඇරෙන්ට ගත්තම ඔබට යාන වාහන ඉඩකඩම් වාහන ලාභ දීපල ලාභ හිමි වෙන උතුම් කාලයක් මොකද කුජ ග්‍රහතුමාගේ එකක් තියෙනවා මැනික මොකද මේ කුජ ග්‍රහතුමා කල්පනා කරනවා පොඩ්ඩක් හරි එයාට චාන්ස් එකක් ආවොත් කටක ලග්නේට මදි නොකියන්ට සලකන හැටියක් මොකද කටක ලග්නේට හැම දෙයක්ම දෙන්නේ එතුමා කෙනි ලෞකික වශයෙන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කරම් නේද ඒ හැම දෙයක්ම දෙන්නේ එයා එහෙනම් මේ වෙලාවේ මේ හතරවැන්නට පැමිණීම නිසා ඔබගේ භෞතික වටපිටාව ලෞකික පරිසරයේ ඔබ බලාපොරොත්තු වෙන ඒ දේවල් ඔබට හම්බ වෙනවා කියලා ඔබට කියන්න පුළුවන්. ඒ නිසා ජීවිතේට හොඳ කාලයක් උදා වෙනවා. එහෙනම් කටක ලග්නේ ඔබ ඔබට කොහොමද හොඳ තිබ්බා හොඳ තියෙනවා නරක වෙන්නේ නැහැ. මොකද සෑහෙන කාලෙක ඉඳලා ටිකක් එක විදියකට ගොඩ නැගීගෙන යනවා අර පහුගිය කාලේ මේ සීමා සංචරණ වලට කොටු වෙලා तमंगे देवल यम किसी विलाव के हम करने का पावा अभी हो गया अक्वेच लावे उबने गिट्टा उबटा हार गया है ना उबटा उबके जीविते गुड़ना का आगंड में कत्ते का तवत्ते का अवस्था वा उबटा जावे ना जीविते रस बोए उधर सिंहलग्ने उबटा ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ මෙන්න නැවතත් මම සුබ පණිවිඩයක් අරන් එනවා සිංහ ලග්නයේ උතුම් ග්‍රහ මාරුව ඔබගේ ලග්නයට පිහිට වෙන ඒ උතුම් ග්‍රහතුමා කුජ ග්‍රහතුමා ඉතින් ධනස්ථාන හිටිය මම ඒ වලට පහුගිය කාලේදී ඔබට අවවාද කළා දැඩි විදියට මෙන්න තුන්වැන්නට ආවා මෙන්න නැවතත් සිංහ ලග්නයේ ඔබ ශක්තිමත් වෙනවා ඔබගේ ආත්ම විශ්වාසයේ ඔබගේ ශක්තිය සිතේ ශක්තිය සහ මනස නිරෝගී වෙලා නිවැරදි තීන්දු ගන්න මෙන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා ඔබට ඒ කියන්නේ මේ අවස්ථාවම ඔබගේ ජීවිතේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම කාල පරිච්ඡේදයක නැවුම් ආරම්භයක් කියලා කියන්න පුළුවන් ඉතින් ඔබගේ කරන කියන කටයුතු දියුණු වෙනවා බලාගෙන ඉඳෙද්දී ඔබට කැපිලි කෙටිලි දාපු महा कोंद पननेती मिनिसु दुर्वलेयो सिंहलग्नेट अभियोग करन्ने ए वगे आयोने केलिं मिनिसु एविल्ला कवदावत एहेम देयक कियन्ने निकं निकं पहुगिय काले तमंगे ओलुवट अत होदला तमंगे जीवितेट तमंगे आदाय मार्ग वलट तमंगे दारु पौले कट्य तमंगे दारु पौलेट विन कटपु आयो ओब इस्सरहम बलु वेला यनवा ए आय ඒ නරක දූෂිත මිනිසුන්ගේ අදහස් ඔබ ඉස්සරහම නැති වෙලා යනවා. ඒ අය බොහොම පීඩාවට පත් වෙනවා එවුන්. ඔබට ජය වෙනවා. ඔබගේ හිත එදත් හොඳට තිබ්බා. අදත් හොඳට තිබුණා. ඔබ තුමු ඔබගේ සිංහ ලග්න ඔබගේ සමහර දේවල් වලදී අර පහුගිය කාලේ අඩියක් පස්සට තියාගන්නට වමනා වුණා. ඒ කියන්නේ කරන කියන කටයුතු පොඩ්ඩක් පස්සට ගන්න සිද්ධ වුණා. ඒ නිසා Tamanට ටිකක් අර බාධාවක් ඇති වුණා කරන කියන දේවල් වලදී. ඉතින් නමුත් ඔබට මේ වාසනා ගුණය ලැබෙනවා. මේ හැම දෙයකම ඔබට හැකියාව ලැබෙනවා Tamanගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න. එහෙනම් මෙතනින් එහාට ඔබට ආපහු
रिवर्स එකක් නැහැ ඔබ දියුණු වෙනවා ඔබගේ ජීවිතය දියුණු වෙනවා ඔබට හරියනවා ඒ නිසා මේ කාලය වාසනාවන්තයි ඔබට සුබ වෙනවා ජය වේවා කන්‍යා ලග්නයේ ඔබට මේ ග්‍රහ මාරුව ඇත්තටම ඔබගේ අතේ තමයි තියෙන්නේ මොකද ඔබගේ කේන්ද්‍රයේ දෙවන භාවයට තමයි පැමිණෙන්නේ ඔබ ලග්නයේ ඉන්නකොට ටිකක් ඔබ ශූර බුද්ධියෙන් උපායශීලීව මේකත් පාලනය කරගෙන ඔබ ජීවත් වෙන්න ඇති කියලා මම හිතනවා දැන් දෙවැන්නට එන්නේ කන්‍යා රාශිය ඔබට ඉතින් ඔබ ධනස්ථානයට ආපහු ඔබ මහන්සි වෙලා හම්බ කරනවා ඒ වගේම ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා ඔබව නවත්තන්න බෑ ඔබ රෑදවල් දෙකේ ඔබ මහන්සි වෙන ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්නට මේක එක වාසනාවන්තම තත්ත්වයක්. ඉතින් ඒ නිසා ඔබට මේ ග්‍රහ මාරුව තාම හොඳයි. දේශපාලනය කරන කන්‍යා ලග්න හිමියන්ට මේ කාලය ටිකක් අනාගතය වෙනුවෙන් තමන්ගේ වැරදි නිවැරදි කරගැනීමින් ඉදිරියට යන පහුගිය කාලවක වානුවේදී तमंगे अति यम किसी वैरदी अड़पाड़ सिद्धौना हुदट दंगे पेनवा हुदट पेनवा वोट नैवतवार गुड़न गिंद मे हुद अवस्थाव मुखद कन्या लग्न हिमी ओब ओबगे जीवित बहुम सुंदराय ओब ओब सुंदराय ओबगे जीवित रंदा पावती ओबगे बुद्धिय मत ओबगे समहर केंद्र लग्न तीन शक्ति मत සමහන් සල්ලි මත මම කන්‍යා ලග්න හිමි ඔබට හැමදාම තියෙන්නේ වත්කම විදියට හොඳ හිත අනුකම්පා සහගත තමන්ට ගහපු ගහන් දෙන මිනිහට තමන්ව මරන් දෙන මිනිහට තමන්ට අපරාධෙට ඉන්න මිනිහට තමන්ගේ හතුරා කියලා දැනදැන තමන්ගේ කවුරුත් හරි තමන්ට හතුරුකම් කරනවා කියලා දැනදැන කරුණා මෛත්‍රිය කටයුතු කරන උතුම් लग्ने कन्या लग्ने कन्या लग्ने खवद का कन्या लग्ने हिमी वोट वर दिन्न मुखद वक्म वगे तीन तमे होंद हित वितर ए होंद हितट ये दिव्यान आशीर्वाद अनिवार्य लभिन ए निशा नवत वार वोट वोट ताम होंदट एस दिखपेन होंदट बुद्धि वेडकर ज्ञानान्वित काले का आरंभे के लम की नो ए निशा පහුගිය කාලේ පොඩ්ඩක් එහාට මෙහාට වුණාම හැම දෙයක්ම අසුබවාදී විදියට ඍණ විදියට දකින කාලකන්ණි මිනිසුන්ගේ ගැරහුමට ඔබ ලක් වෙන්න ඇති. ඉතින් මේ ඔබව කන්‍යා ලග්න හිමි ඔබව පරද්දන්න කෙනෙක් උපදින්නේ නැහැ. ඉතින් ඔබ ශක්තිමත් ඔබගේ ජීවිතයේ ශක්තිමත් ඔබ මේ ඉදිරියට එන තුලාවට එන ඊට වෘචිකයට එන දනුවට එන ඔය කුජගේ ග්‍රහ සංක්‍රාන්ති තුන ඇතුළත ඔබ ඇත්තටම කියනවනේ මැච් එක ගහලා පෙන්නනවා අම්මපා ඇත්ත ඒ නිසා ඔබට ජය වේවා කියලා සුබ පතනවා මම ජයෙන් ජය වේවා තුලා ලග්නය අද වසන්ත මහත්තයා මොකද්ද කරන්නේ ඈ තුලා ලග්නේ මම ඔබටම ඔබට පහුගිය කාලවලදී කියලා ඔබ තමයි හොඳටම කරේ කියලා තුලා ලග්න ඒ කියන්නේ පහුගිය කාලේ වෙච්ච අභියෝගත් එහෙමනේ අප්පා නේද ඉතින් ඇත්තටම වෙච්ච දේවල් තුලා ලග්නේට පහුගිය කාල වකවානුවේදී එන්නේ 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 අර පීඩනයක් යටතේ තමයි ඔබ ජීවිතේ ඔබ ඔබගේ මැච් එක ගැහුවේ අපේ වචනෙන් කියනවා නම් මැච් එක ගැහුවේ දවන්ත අභියෝග මැදේ මැච් එක ගැහුවේ හරියට අර ඒ කාලේ අරවින්ද සිල්වා මේ එක බැට්ස්මන් කෙනෙක් විරුද්ධ පැත්තේ තියාගෙන තමන් එයාව අවුට් කරවන්නෙත් නැතෝ මේ තමන්ගේ ඉනිම කඩුල්ල බේරගෙන 100ක් ගහලා මැච් එක ගොඩ දැම්මේ ඒ වගේ බොහොම අර ආපු යෝකර් වලට බවුන්සර් වලට මූණ දීලා ජීවිතේ නැමැති ක්‍රිකට් පිටියේදී ඔබ තුලාලග්නේ ඔබ ඉතින් හොඳටම කරා ඔබගේ ජීවිතේට ඔබ වැඩක් කරපු මිදියෙක් විදියට ඔබ ජීවිතේ ගොඩ නැගුවා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. තුලා ලග්නය ඊ වගේ ලග්නයක්. ඉතින් මේ එක්තරා ජ්‍යොතිෂ පත් මේ පොතක තියෙනවා කුජ තුලාවේ නම්
නඩුකාරය හා සමානව ජීවිතේ ඥානාන්විත නිවැරදි තීන්දුව ගන්න. ඔන්න තුලා ලග්නෙ හොට මම කියන්නේ මෝඩ තීන්දුව ගත්තා කියලා මෝඩෙක් නැවේ තුලා ලග්නෙ ඔබ මේ අවුගේ කාලේ කලබලේට අර ඈ කලබලේට හිතට ආවනම් සමහර තීන්දු తీන්න ටිකක් ඔන්න නිවැරදි කරගන්න පුළුවන් වෙලාවක් මේක එක ඔබට නිවැරදි තීන්දුවක් ගන්න පුළුවන් කුජ ග්‍රහතුමා එන්නේ ලග්නයට භාවයට ලග්න භාවයට ඇවිල්ලා දැන් ඔබ ඔබගේ කේන්ද්‍රයත් ඉත්ත ඔබගේ කේන්ද්‍රය තුල මේ ග්‍රහපීති මිනිසා ඔබ බොහෝම සර්වසාධාරණ තීන්දු තීන්න ගන්නවා ඒකයි ගැන මම කිව්වේ ඉතින් නැවත වාරයක් ඔබට ලග්නයට එන්නේ තරුණයානේ ඔබ රූප ශෝභාවෙන් අනූනව ගෑනු ළමයි එහෙම තුලා ලග්නේ තාම ලස්සන මූණ ඇඟපත හරියට තමාගේ අඟපසඟ බොහොම ලස්සනට පිහිටලා තාම සුන්දර මූණක් එක්ක හිනාවක් එක්ක ඒ වගේම තරුණ ළමයි ඕනම බාල මහලත මහලු තරුණ ඕනේ කෙනෙක් තාම ධෛර්යයෙන් ශක්තියෙන් තුලා ලග්නේ ඔබට මේ ග්‍රහ පිහිටීම නිසා ලග්නේට අවම සිකුරු හිමි ලග්නේනේ අම්මපා ඉතින් ඒ නිසා ඔබ නැවත වාරයක් මට වෙන දෙයක් ගැන සල්ලි හම් වෙනවා බලය හම් වෙනවා ඒව නෙවෙයි දෙයනේ ඔබ සුන්දර මිනිහෙක් වෙනවා සුන්දර ගැහණියක් වෙනවා ඔබගේ සිත පිරිසිදු වෙනවා ඔබ නිවැරදි තීන්දු ගන්නවා අනාගතය හොඳට පේනවා ඔබගේ මං ඉස්සල්ලා කිව්වේ ගත්තනම් වැරදි තීන්දුවක් තීරණයක් පහුගිය කාලේ අර ප්‍රෙෂර් එකේ ඉඳෙද්දි ඔබට නැවත වාරයක් හිතලා මතලා ඒ දේවල් පවා නිවැරදි මාවතක ගෙනියන්න පුළුවන් ශක්තියක් ඔබට ලැබෙනවා ජය වේවා තුලා ලග්නේ ඔබ ඔබට හරියනවා ඔබගේ ජීවිතයට සුබ වෙනවා මේ ග්‍රහ මාරුව ලග්නයට පැමිණීම නිසා ප්‍රශ්නයක් නැ වෙන මිනිසු කියයි ඔබ රණ්ඩුවට පැටලෙනවා ඔබ නැති කුණු ගොඩවල් වලට පැටල මොන පිස්සුද වෙන්නේ නැ ඔබ නිවැරදි දේ කරනවා නිවැරදි දේ කළා ඔබ වැරදිකාරයා වුණත් ඔබගේ හෘද සාක්ෂි සහ ඔබව ආරක්ෂා කරන දෙවි දේවතාවන් වහන්සේලා ඔබගේ වැරදි ඔයේ වැරද්ද නැතුව ඔබ නිදොස් කොට නිදහස් කරන තත්ත්වයක් තියෙනවා ඒ නිසා තුලා ලග්නේ ඔබට මේ ග්‍රහ මාරුව අති විශිෂ්ටයි කියලා මම කියනවා ජය වේවා වෘශ්චික ලග්නේ ඔබට තුලා රාශියට ඔබගේ කේන්ද්‍රයේ දොළොස්වන භාවයට ඔබගේ ලග්නාධිපතිතුමා සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා ඉතින් පොඩ්ඩක් ඉවසලා වැඩ කරන්න ඕන වෘශ්චික ලග්නේ ඔබ මොකද මේ වෙලාව දොළොස්වන්න කියලා කියන්නේ වැය ස්ථානයේ ඔබට නැති කරදර පාත් වෙන්න පුළුවන් මේ කාලේ ඉතින් අපි දැන් බය වෙන්න එපා මොකද තුලා රාශිය කියන්නේ දොළොස්වන්න එතන පාප ග්‍රහයෝ ඉන්නවද කියලා දැන් කේන්ද්‍රේ බලලා ගන්න ඕන පාප ග්‍රහයෝ දොළොස්වන්න ඉන්නවා මෙතන හිටියොත් විතරයි ඒ තත්ත්වය තියෙන්නේ ඒ නිසා කොහොමත් මම දැන් මගේ කේන්ද්‍ර මම මගේ මේ පලාපලේ බලනවනේ ආදරණීය වෘශ්චික ලග්නේ හිමි ඔබ වෘශ්චික ලග්නේ කියලා කියන්නේ මේ සේමේසේ ලග්නයක් නෙවෙයිනේ හොඳට දුර පේනවා ඒකට නිවැරදි Tamanට සමහර වෙලාවට මම කියන්නත් ඕනේ නෑ අම්මපා ඔව් මම කියන්න ඕනේ නෑ හැමදේම පේනවා දැන් සමහර වෙලාවට ඉදිරියට කරන්ට යන දේ සමහර වෙලාවට Tamanට නුවණින් අවබෝධ වෙන ශක්තියක් තියෙනවා මොකද ඒ গুপ্ত මේ වෘශ්චික ලග්නේට গুপ্ত බලයක් තියෙන গুপ্ত ශක්තිය තියෙන නික ඉවෙන් වගේ තේරෙන ගතිය නේ ඒක අර මිනිහෙක් වුණත් හොඳට ස්කෑන් කරන්න පුළුවන් පටගාල මූ හොරාද මූ කවුද හොඳ මිනිහෙක්ද කියලා ඒ වෘශ්චික ලග්නේ ඔබගේ ඒ දක්ෂතාවය ඇත්තටම ඉතින් මේ වැයස්ථානෙට නෙන්නේ ලග්නාධිපතියනේ වැයස්ථානෙට නෙන්නේ ඒ නිසා ඔබට අදාළ නැති දේවල් වලට අත ගහන්න යන්න එපා ඔබව කවුරු හරි එක එක දේවල් වලට මූල්‍ය පැත්තෙන් එක එක උදව්වක් කරන්න නමුත් ඒකට තියෙන බැඳීම් වලට යන්න එපා බැඳුම් කර වලට අපේට ඒ වලට යන්න එපා මේ ටිකේ ආර්ථිකය කළමනාකරණය කරන මේකේ ලොකු දඩයක් වදින්න පුළුවන් ඒ වගේම තමන්ව සෑහෙන කාලයක් අතෑරපු යාළුවෙක් මිත්‍රයෙක් ඥාතියෙක් නේද මේ කාලේ ඔබට එන ඥාතියෝ ඇත්තටම ඥාතියෝ නෙවෙයි උන් හොන්තු ඥාතියෝ
इदम्मे ज्ञातियो इधनीसा ये अविले जीवित मुखरी मे पोड़ेला लोकू दरगने अंड पुलवागे साली लगने नोदी आ रही पुलवा निका आना अंदमंदर पुलवा अरे स्कैनर वेनिसा प्रश्न मंगर की पोड पारिश्रमिक आर्थिक कलमने तीन दे रेखंड लग्नेटन का पोड करदर लेनीसा मंग भूम हदवतीम की मेनिक ओबट जीवितेट मेक पोड बलपान ग्रह महदश ग्रह संक्रांति एनिसा पोड इंडो नुड़चिक लग्ने अभी शुभ पानीडिया गेन ओबट लभन शुभ पानीडिया लग्नेटावम इतका मे कटि काले ओब आरक्षा वेलाइट जयवा धनुलग्नेट आदाय मार्ग सरुवेन अतमीट सरुवेन ताम वासनावंत काले अक्मे काले मुखद कुज ग्रहतुमा की ओबगे केंद्रे दुलोस्वेन पेत्तगिंती अन्नको पास्तन्नेत अधिपति लग्नाधिपति गुरु ग्रहतुमा एक अदि मित्र ग्रहतुमेक एहनं ओबट कुज ग्रहतुमा कीला कियन्नी वासनावंत तत्क जीवितेट ओबगे बल पराक्रमे ओबगे कोंद केलिन त्यागनींड एवागेम ओबगे मतु आत्मे पवा तीरने करने उतुम ग्रहतुमा मेलव जीविते दी ओबगे वासना उरगा बलांड एवागेम ओबगे दरुवन संबंधव ए निवेदने करन उतुम ग्रहतुमा मावेनि बिलिंदा वर वर लंगट कंद दुख सप कुमंद असन निर्दो वेन कोइंद ओबगे जीविते ए दुख अहन ए दुग्गन्नाराल कुज ग्रहतुमा होंदिन्नत्तं उंबट नरकिं हरि बलय शक्तिय देने ए उतुम ग्रहतुमा कुज ग्रहतुमा एन्नी धनु लग्ने गेन कियनकोट मं ऐत्तटम मट हरि वेदनावक् तीनवा मुखद धनुलग्न कार्य पौगे कालवक गुड़ दुखिंद जीवित गुड़ अते मीटे नैतिकमट वैडिय अते मीटे समहार देवल तिब्ब नैति अते मीटे देवल तिबिल तमंगे लंगम हिटपु मिनिसु तमंट पोड़ी दे वैरदिच्च वेला तमंट तमंगे अत अतरिया हेम उतुम ओबट ओबगे जीविते मेन ग्रह मारुव एतन देयो बदलवागे ओबगे जन्म पत्रे परीक्षा करवा गंट मे एन्ने कुज ग्रहतुमा एन्ने एकोलोसन भावेट तुला राशियट ताम बल संपन्नव एन्ने बोहम वर प्रसाद सहित जीवित लंगा करमीन ओबट एन्ने ओबट मेतनिंग हाट उबगे उत्पत्ति केंद्रे कुज बुध शुक्र गुरु ग्रहतुमा एक कुज ग्रहतुमा बलवत्नम ओबगे विदेश गमन तीव्र वेनवा ओबट होंद राटक पदिंची वेन अवस्थाव लभेनवा ओबट वीआईपी यालुओ एवागेम निकं ओब पहुगिय काले ओब यालु अंटुनत ओब बोक्केन हिटिया नमुत ए यालु ओबट बेलेक्केन सलकुवे एहेम नै मेन्न वासनावंत विद्यट मे होंद उत्तम मिनिसु अत्तटम कियनवा परिणत बुद्धिमत् वीआईपी फ्रेंड्सला होंद यालु होंद मित्र समागम ओबट लभेनवा ओबगे जीवितेट शुभ वेनवा मेक ओबगे जीविते वासनावंतम कालयक् विद्यट अर वेली कतरट दिय दो तक्वागे मे ग्रह मारु मे वेलावे लभपु एक दैहामुदुरुने अत्तटम होंदयि ओबगे जीवितेट जय वेवा कियला मम प्रार्थना करनवा मकर लग्नेट वेडी अटुवा टिका टिप्पणी अवश्य नैह इतिं देन मकर लग्ने ओब टिक 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 गोडनगेनवा इतिं ओबट देन मोनवादोनी ओब टिक टिक ओबगे उत्साह बुद्धिय शक्तिय वासना गुणे टिक टिक गोडनगेनवा कोच्चर कोना नीचे उना गुरु लग्ने इनवा ओयाट मकर लग्ने ओयागे हिते मकर लग्ने ओयागे हिते नेद मैनिक मैनिके ओयागे हिते गुड़ा देवाल तियेनवा करंड अनागते अनागते मम मे तन इनवा कियन तन ए सुंदर बलापुरत्वक आदरणीय मकर लग्ने हिमी ओबट तियेनवा देन
මේ කුජ ග්‍රහතුමා නම වෙන්නේනේ හිටියේ ඒ කියන්නේ කන්‍යා රාශියේනේ හිටියේ කන්‍යා රාශියේ ඉන්නකොට මොකද්ද උනේ මේ කන්‍යා රාශියේ නම වෙන්න එතකොට අර දේවල් ලබා ගන්න ගියාම ටිකක් සර පරුෂය කමට ටිකක් ඉන්න සිද්ධ වුණා ඔව් ඉතින් නැවත වාරයක් මේ දැන් මේ කුජ ග්‍රහතුමා එන්නේ දසවැන්නට එනවා දසවැන්නට පැමිණියාම මොනවද වෙන්නේ තුලා රාශියේ තම බල සම්පන්න විදියට පිහිටනවා මේ ග්‍රහ බලයෙන් ඔබට බල සම්පන්නව ඔබගේ සෝෂල් ස්ටේටස් ඔබගේ සමාජ තත්ත්වය කෙලින් බොහොම ඍජුව ඔබ තියාගන්න ආදායම් මාර්ග දිනු වෙනවා බල පරාක්‍රමේ පැතිරෙන ඔබගේ වචනේ පහුගිය කාලේ ඇහුවේ නැති කට්ටිය හොඳට අහනවා ඔබගේ ජීවිතයට ශක්තිමත් පදනමක් වැටෙනවා ඉතාම හොඳයි ඒ වගේම ඔබ දිනු වෙනවා ඔබ කනගාටු වෙන්න එපා ඔබට නැති වෙච්ච ගොඩාක් දේවල් ලැබෙන්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම විදේශ රැකියාව විදේශ ගමන් තීව්‍ර වෙනවා ඒ වගේම කොරෝනා වසංගතය නිසා ඔබ අදපණ වෙලා තිබ්බ ඔබගේ ආර්ථික තත්ත්වය හිස්සෙච්ච ඔබගේ පර්ස් එක නැවත වාරයක් පිරෙනවා මොකද හිස්සෙච්ච පර්ස් එකයි නැති බැරි කමයි ඔබට ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්නා යුරෝපා කරේ ඔබට තාම සුබයි මකර ලග්නෙ අලුත් රැකියාව වලට try කරන්න ඒ වගේම රැකියා කරන අයට අමතර ආදායම් මාර්ග part time රැකියා ලැබෙනවා විදේශගත වෙලා ඉන්න අයට හොඳම කාලයක් මේ කාලේ ඉතින් ආදායම් මාර්ග දියුණු වෙනවා තමන්ගේ සමාජ පදනම දියුණු වෙනවා තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන නායකත්වයෙන් පියවරක් ඉදිරියට ගන්න පුළුවන් ඔබගේ ව්‍යාපාර කටයුතු ක්‍රමානුකූලව ගොඩනගෙනවා වාසනාවන්ත කාලයක් ඒ කියන්න දෙයක් නෑ මකර ලග්නේ ඔබට දසවැන්නට කුජ එන්නේ දසවන භවයට කර්මස්ථානෙට රැකියා දියුණු වෙලා ඔබගේ ජීවිතය යහපත් වෙනවා සල්ලි අතට එනකොට ඔබට ධාර්මික ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන වටපිටාව ලැබෙනවා හොඳයි ජය වේවා කුම්භ ලග්නේ ඔබට කොහොමද මේ ග්‍රහ මාරුව දැන් මේ කේන්ද්‍රයට ඔබගේ ලග්නයට නමෝන භවයට තන්පත් වෙන්න නමෝන භවයේ ඒ සංචාරය ආරම්භ කරන්නේ තන්පත් වෙලා නවන භවයේ ගමන ආරම්භ කරමින් කුජ ග්‍රහතුමා 22 දට සම්ප්‍රාප්තිය සිද්ධ වෙන තුලා රාශියට කුම්භ ලග්නේ ඔබට නමෝ යන්න කියලා කියන්නේ තාම බලවත් ස්ථානයක් පූර්ව පුණ්‍ය ස්ථානේ ඔබ පින් කරලා තියෙනවද පව් කරලා තියෙනවද කියලා ඒ ස්ථානින් බලාගත හැකි මේ නමෝන භවයට කුජ ග්‍රහතුමාගේ උතුම් සම්ප්‍රාප්තිය ඔබගේ ජීවිතයට යහපත් බලාපොරොත්තු සර්ව සාධාරණෙන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් කාලයක් මේ தත්ත්වේ නිසා ඔබගේ අනාගත සැලසුම් සම්බන්ධව නිවැරදි තීන්දුවක් තීරණයක් ගන්නවා කියලා මම කියනවා ඔබට ආර්ථික තත්ත්වය යහපත් වෙනවා මේක තුල ඔබගේ විදේශ ගමන් අධ්‍යාපන කටයුතු විදේශ අධ්‍යාපන කටයුතු දියුණු තියුණුවෙන්ට ඔබ කටයුතු කරනවා ඒ වගේම තමයි නැවත වාරයක් ඔබ අලු ගසලා දාලා නැගිටිනවා කියලා කියන්න පුළුවන් එතකොට නේද මෙච්චර කල් අලු ගොඩේ හිටියා නේද අලු ගසලා දාලා නැගිටිනවා ඔබට නැවුම් බලාපොරොත්තුවක් සිද්ධ වෙනවා ඒ වගේම තමයි මම හිතන්නේ මම ඒකාන්තයෙන්ම කියනවා මම හිතනවා කියලා මට සමා වෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ වායු රාශියේ කුජ ග්‍රහතුමා තන්පත් වීම තුන්වැන්නාධිපතියා වෙනවා දසවැන්නාධිපතියත් වෙනවා කුජ ග්‍රහතුමා ඔබට නම යන්නේ තන්පත් වීම යුරෝපා රටකට එහෙම යන්න වාසනාව ලැබෙන මේ කාලේ ඒ වගේම විදේශ ගමන් තීව්‍ර වෙනවා විදේශ අධ්‍යාපන කටයුතු කරන සියලුම දෙනාට ඉතාම හොඳයි ඒ වගේ තමයි විදේශ රැකියා කරන ඔබගේ අනාගතය තීන්දුව තීරණ ගන්න කරන ආර්ථික වාසියක් ඒකාන්ත වශයෙන්ම ඔබට ලැබෙනවා ඔබගේ ජීවිතයට යහපත උදා වෙන වාසනාවන්තම කාලයක් මේ කාලේ එinsa කිසි දෙයකට බය වෙන්න එපා ඔබ අරමුණු සාක්ෂාත් කරගෙන ඉදිරියට යාම ඒකාන්තයෙන්ම හොඳ තත්ත්වයකට ගෙන එමින් ඔබගේ ජීවිතය යහපත් වෙනවා ඔබට සුබ වෙනවා ජය වේවා මීන ලග්නේ මීන ලග්නේ ඔබ ඇත්තටම කියනවා නම් මේ ග්‍රහ මාරුව තුලා රාශියට සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ ඔබගේ ලග්නාධිපති ග්‍රහතුමා ගුරු ග්‍රහතුමා
ඉතින් ග්‍රහ ඒ ග්‍රහතුමා එක්ක ඊටාම ඔබට යෝගකාරක ග්‍රහයන්නේ නේද එතකොට මේ තුලා රාශියේ ට පැමිණීම ඔබගේ විශේෂයෙන්ම මේ කාලේ ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න තීන්දු తీරන ගන්නකොට වරකට දහස් වාරයක් කල්පනා කරලා තීන්දු తీරන ගන්න ඕන ඔබගේ හිතවතුන් සමග බොහොම අතේ දුරට ආශ්‍රය කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා ඔබට නිନ୍ଦා අපහාසයක් ඒ වගේම ඔබගේ මානසික සිත්තවුල දරුණු විදියට එන්න පුළුවන් ඒ වගේම ඔබ එක කිට්ටුවන්තම හිටපු අය ඔබගෙන් ඈත් පුළුවන් ඔබට බොරු චෝදනාවක් දමමින් ඒ නිසා ඔබ සමාජීය පැත්තෙන් බොහොම කල්පනාවෙන් ඉන්න ඕන ආර්ථික පැත්තට මේක යම්කිසි පහරක් වෙනවා ඔබගේ ආදායම් මාර්ගවලට යම්කිසි කෙනෙක් මග ඉඩ හොරවන්න පුළුවන් මේ තත්ත්ව ඇති වෙන්නේ ඔබගේ අටවන භාවයේ තැන්පත් වෙලා ඉන්නවා නම් යම්කිසි පාප පීඩිත ග්‍රහයෙක් ඒ වගේම අටවැන්නට වැටෙනවා නම් නරක ග්‍රහ බලවේගයක් ඉතින් ඒ නිසා මේ කාලේ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන විවාහ වෙලා ඉන්න මීන ලග්න හිමි ඔබ මේ විවාහ ජීවිතය තුළ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන මේක නැත්තම් ගැටුම් දුර දිගේ යන්න පුළුවන් ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන මීන ලග්න හිමි දුවදරුවා තමන්ට ඒ ගැළපෙන ඒවා තියෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඕන ඒ වගේම රැකී ආරක්ෂාවල්දී බොහොම උනන්දුවෙන් සහ කැපවීමෙන් උත්සාහයෙන් कल्पना कर वेड कर नोट यम किसी विद्य कि बलपेम हानिया मनोहारी वेट पुलवा ऐनिसा ये ओब कल्पना कर बलांटोन मेक नेतंग ओबगे जीवित यम किसी विद्य कि प्रश्न उपद्रव ख्याति वेट पुलवा मीन लग्ने वबट एत्तवासेम के कुज मारु ये तरम हुद कील की अंड बे ओबगे लेकोप वेट पुलवा ओबगे इवसीम නැති වෙන්න පුළුවන් ඔබ ආවේගශීලී වෙන්න පුළුවන් මේව පාලනය කරගෙන ඔබ බොහොම කල්පනාවකින් ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න. ඉතින් මේවා හැමදාම තියෙන ග්‍රහ අපල නෙවෙයි මේවා කාලයකදී නැති වෙනවා. ඉතින් ඒ කාලේ එනකල් ඉවසීමෙන් බුද්ධියෙන් සහ කල්පනාවෙන් ඉන්න මේ කාලේ බොහොම ආධ්‍යාත්මයට ලං වෙලා इवागे पिनट दहमट लंगेलाबगे काटयत तुलाबगे शिक्षण आरक्षा कर गंड महंसी गंड तेरुअ सरण बट जय विवाह।